පොඩි හාමුදුරුව කොහොමත් කැමති නැහැ නේ පන්සලට එනවට. අනේ එහෙම දෙයක් නෑ ඉතින්. මොකද ඔබතුමිය පන්සලට ආවත් මොකක් හරි කුණ්ඩවාලයක් අරගෙන නෙන්නේ. ඒකයි. සුනීත. එහෙමයි පෙ හාමුදුරුව. සමට හිතකර බවට විශේෂඥ වෛද්‍යවරුන් විසින් සහතික කළ නව බේබි ශර්මි ඩයපර්ස්. කියන්න ඕන මොකද්ද කාරණේ? අර වනිකා සංවිධානයේ රැස්වීමක් පන්සලේ තියන්න කියලා හැදුවේ හාමුදුරුවනේ. මහත්මිය මම දවසකුත් කියලා දුන්නා වනිකා නෙමෙයි වනිතා. අනිත් එක ඉතින් හාමුදුරුවනේ අපි ඔය වැඩමුළුව කරන්න පන්සලේ අවසර දෙන්නේ නැහනේ නේද? ඒ ඔබ වහන්සේ හින්දානේ. එහෙම නෑ නේද අපේ හාමුදුරුවනේ? එහෙම නේද හාමුදුරුවනේ? එහෙම දෙයක් මම අදහස් කරේ නෑ නෝනා. එහෙනම් මොකද හේතුව හාමුදුරුවනේ? ඔව ඔක්කොම දේශපාලන වැඩේ නෝනා. ඒකයි. ඉතින් මොකද වෙන්නේ හාමුදුරුවනේ? පන්සලෙන් කරන්නේ ජනතාවට සේවයක්. දේශපාලනයෙන් කරන්නේ ඒ වගේ දෙයක් තමයි ඉතින්. දේශපාලකයෝයි හාමුදුරුවරු එක වගේ නෑනේ නෝනා. නේද? එතකොට ගමේ පන්සලේ අපිට අයිතියක් නැද්ද? අයිතියක් නැත්නේ අයිතියක් තියෙනවා. එහෙනම් මොකටද මේ විරෝධය? හැබැයි ඉතින් මහත්මියේ ඒ අයිතිය තියෙන්නේ මලක් පහනක් පූජා කරන්න බෝධි පූජාවක් තියන්න බුදුන් වඳින්න. අපි ඊට වඩා දෙයක් කරනවනේ හාමුදුරුවනේ. හැබැයි ඉතින් පන්සල් වල බෑ. නායක හාමුදුරුවනේ. ඇයි මේ පොඩි හාමුදුර අපේ දේවල්ට කට දාන්නේ? ඒ ඉතින් කවදා හරි මගෙන් පස්සේ මේ පන්සලේ නායක හාමුදුරුව වෙන්නේ මේ සුනීත පොඩි හාමුදුරුවනේ. ඒකයි. තනතුර දෙන්න කලින්ම බාර අරගෙන. ඔව් ඉතින් ඒක එහෙම තමයි. ලොකු හාමුදුරංගෙන් පස්සේ පන්සලට දෙයියන්ගෙම පිහිටයි ඉතින්. ඇයි දැන් ඔබතුමිය එහෙම දෙයක් කියන්නේ? අපිට ඉතින් අනාගතේ පේනවනේ හාමුදුරුවනේ. හරි ඉතින් අපි ඒක ඒ වෙද්දි බලාගමුකෝ. හාමුදුරුවෝ නෙමේ නෝනා. අපි ගෙහුම් එන්න. සුනීත යා. Thank you.